ඔයා ඇමසන් සෙලර් කෙනෙක් නම් ඔයා දන්නවා ඇති සාමාන්‍යයෙන් FBA shipment එකක් යවන්න ඉස්සෙල්ලා FBA විදිහට අපි ප්‍රොඩක්ට් එක කන්වර්ට් කරගන්න ඕන. මෙන්න මෙතෙන්දී පොඩි ගැටලු කීපයක සමහරක් අය මුහුණ දෙනවා. මෙන්න මෙතන අහනවා ඉස්සෙල්ලාම ඔයාගේ ප්‍රොඩක්ට් ලිස්ට් එක කන්වර්ට් කරනකොට list as FBA කියලා පළවෙනි සැරේ තමයි මේක එන්නේ merchant to FBA කියලා මෙන්න මෙතන තියෙනවා. ඒතර මේක මේවා කරන මේ කියන්නේ කන්වර්ට් කරනකොට අහනවා මෙතන අහනවා add dangerous good information කියන එකයි මෙන්න මෙතන barcode type selected කියන එකයි අහනවා. දැන් මෙතනදී ඔයාලා වැරදිලා හරේ මෙතන manufacturer barcode කියන එක දුන්නොත් මෙන්න මේ manufacturer barcode කියන එක දුන්නොත් ඔයාලට FBA shipment එක create කරන වෙලාවේ ඔයාලට Amazon එකෙන් barcode generate වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ තියෙන barcode එකක් තමයි ඔයා use කරන්න ඕන. හැබැයි මෙතන ඊට යටින් තව තියෙනවා print and apply Amazon barcode myself කියලා. එතකොට මේකදී කරන්නේ Amazon එකෙන් ඔයාලට ඒ අදාළ quantity එකේ ප්‍රමාණයට අපි හිතමු 100ක් නම් 100ක් 200ක් නම් 200ක් items තියෙනවනම් ඒ item 200ටම ඔයාලට හරියන්න barcode ටිකක් generate කරලා දෙනවා PDF එකක් විදිහට. ඔයාලට තියෙන්නේ එක download කරගන්න. download කරලා print කරලා ඒ කොට මේ වෙන වෙනම barcode ටිකේ ඒ item 200ම අලවන් තියෙන්නේ. දැන් එතකොට මෙන්න මේ දෙකේ ගොඩක් හොඳ එක තමයි මෙන්න මේ print and apply Amazon barcode myself කියන එක. මොකද manufacturer barcode කියන එක සමානට අපේ product එකේ barcode එකක් තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. එමුණුත් අපිට වෙනම barcode එකක් අපි generate කරගෙන එතකොට ඒකට SVG file එකක් අරගෙන barcode එක print අරගෙන ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඊට වඩා හොඳම දේ තමයි ඔයා print and apply Amazon barcode myself කියන එක දීලා ඔයාට හම්බ වෙන barcode ටික print කරලා ඔයාගේ item වල අලවන එක. ඉතින් මෙන්න මේක ගොඩක් ලේසි. මේක වරද්දා ගන්න එපා. මේක මෙතනින් පැටලුනොත් ඔයාට ඉස්සරහට shipment එක create කරන්න යනකොට ඔයාට නිතරම ඉන්නේ ඔයා මෙතනින් select කරපු එක විතරයි. ඒ කියන්නේ manufacturer barcode කියන එක විතරයි. ඒක නිසා අනිවාර්යෙන් පළවෙනි සැරේ ඔයා මෙතනින් එහාට යනවා නම් print apply amazon barcode myself කියන එක select කරලා confirm කරලා යන්න. හැබැයි ඔයාට අරක එන්නේ නැත්නම් ඔයා වැරදිලා හරි manufacturer barcode create කරලා ගියා නම් ඔයා ඊට පස්සේ ආපහු කරන්න ඕන දේ තමයි list as FBA කියන එක නෙමෙයි list as merchant කියන එකට convert කරන්න. ඒ කියන්නේ FBA ඉඳලා merchant වලට convert කරන්න. එතකොට ආපහු ඔයා ඔයාගේ seller fulfill method එක විදිහට තමයි ඔය product එක යවන විදිහට inventory එකේ පෙන්නන්නේ. එතකොට ආපහු සැරයක් ඔයා merchant to FBA convert කරනකොට මෙන්න මේක එන්නේ ඉඳ තියෙනවා. ගොඩක් වෙලාවට මට මතක විදිහට නම් එනවා. අන්න එතනදී ආපහු මෙන්න මේ print and apply amazon barcode myself කියන එක දීලා confirm කරන්න. හරි අන්න ඒ විදිහට තමයි ඔයාගේ barcode එක Amazon එකෙන් ගන්න විදිහට අපි හරි ගස්ස ගන්න. හරි එහෙනම් ඔයාලට සුබ දවසක්.